හිත වත්මිත්තුරණ. අපේ රටේ කතාාවක්තියෙනවා සාමාන්‍යයෙන් පැනිිවරක ගහතත් හෙන ගහනවයි කියලා. මේ විඩේ මේවුණන කොට සිද්ධවෙලා තියෙන්නේ වෙන කාටවත් නෙමයි ලිසාබබිටයි මැදගොඩ අබේතිස්සටයි. ඔබ දන්නා මැදකොඩ අබේතිස්ස කියලා කියන්නේ පහුගේ කාලය පුරාම සිවුර කරේතියා ගෙන මහින්ද රාජපක්ෂගේ බැසකිලියට වතු රඇදපු තාක් කඩිය. මේ විදියට ැදමුල්ලට වතුර ඇදලා අබේ තිස්සලා බොහෝ දෙල් ලැබවා. ඔබට මතගෙනම් පහුගේ ආන්්ඩ අවසාන කාලේ. මේරටේ සෞඛ්‍ය ඇමතිවරයා මේරටේ බාල අපචාර සම්බන්ධයෙන් පියවරක් ගැනීම අධ්‍යවක්ෂයි කියන පදනම ඉඳගන මේරටේ දරුවන් ලිංගිකත්වය පිළිබඳව අධ්‍යයනයක් ලබාදීම සඳහා පොත් කීපයක් සකස් කර. මේවෙලා බැතකොඩ අපේ තිස්ස රෙද්ද උත්සගෙන දගලන්නට පටන්ගත්තා මේ පොත් අසභ්‍යයි මේ වගේ දේවල් ලංකාව සිද්ධ වෙන්නේ නැයි කියෙන කාරණ. ඇදකොඩ ේතිස්ව හොඳ කාරවම දන්නවා. ගෙවල් වල නෙමේ පන්සල් වලවත් පොඩි හාම්දුරු කෙනෙකුට බේරලයින්න ලොකු හාමුදුරු ඉට දෙන්නෙ නැහැ කියන කාරණි. විශේෂයෙන්ම මේ තත්ව මෙහෙම තියාගෙන මැදකොට අබේතිස්ස ඒ වෙලාවේ. යාපාන ආණ්ඩුවට මඩගහන්නේ එක පාවිච්චි කර. එවිතරක්නමයින් මේ මහින්ද රාජ පක්සගේ මිනිීමරු ආණ්ඩුවෝ බලටගන්නත් ඒ යොදාගත්. පෞගේ දෝස්සර අලිසබ්බිට අධිකරණ අමාත්‍යන්සේ හැමතිකම දෙන්නට උත්සාහ කරපු වෙලාවේ. මේටේ විශාල් උද්ගෝෂණයක් ඇති වුණ. හැබැයි ඒවෙලාවේ අලිසාබ්ිට ගිහිල්ල පිරිත්නූල් බැන්දේ වෙන කිසිම කෙනෙක් නෙයි මැදගොඩාබේතිස්ස. හැබැයි පිරිත්නූල් බැඳලා දවස් දෙකක් යන්න තිස්සල්ලා මේ වෙනකොට දෙන්න ලොකු ගුටිගලියක පැටිල්ලෙරයින්නවා. මොකද දිගින් දිගටම මැදගොඩා අබේතිස්ස කියපු කාරණය තමයි ලංකාවේ එහෙම දන්න ඇතින් දරුවෝ වියසනයට පත්වෙන්නේ නෑහ ඒක බොරු කතාවක් කියන කාරණි. ඒ අශභ්‍යැයි කියන කාරණි. ැයි මේ වෙනනකොට අලිසාබරිි ප්‍රසිද්ියම කියලාතියෙනවා මේරටේ විශාල වශයෙන් දරුවෝ පියසනයට පත්වෙනවා. ඒ නිසා වහම මේ සම්බන්ධයෙන් පියවර ගතයුතුයි, දරුවන්ට ලිංගිකධ්‍යාපනය ලබාදයුතුයි ඒ විතරක්න මේ වෙනම අධිකරන පද්ධතියක් බිහි කළයුත්තුවෙනවා මේ නඩුවහන්නේ කෙන කාරණ. මේකත් සමගම මැදකොඩ අබේ තිස්සට ඇඩවත්තේ මුත්‍ර යනතත්වයක් තමයි නිර්මාණය වෙලාතිබෙන්. අද වෙනකොට දවස පුරාම දුරකතන ඇමතුන් එනවා මැදකොඩ අබේතිස්සගේෙන් දැම් මොකද කරන්න කියලා හලා මොකද මැදගොඩ අබේතිස්ස දරපු උස්ථාවරේ සම්පූර්ණයම දැන් උඩු යටුකුරුවෙලයිතියමෙ මේ වෙසගන්න බැරුණු මැදගොඩ අබේතිස්ස අදදිනයේදී අලිසාබලිට දුරාखටන ඇමතුමක් දුන්නා දුරකටන ඇමතුමක් දීලා අලි සබ්්‍රගෙන් ඉල්ලීමක් කරා මේ කරලා තියෙන ප්‍රකාශ ඉල්ලාස් කරගන්න කියලා හැබැයි අලිසාබ්‍රියක ප්‍රතික්ෂේප කර අවසානයේදී දෙන්නා කතාාව කොච්චර දුරඇදිල ගියාද කියනවනම්. අවසානයේදී අලිසබ්බිට තත්්‍ර කුණහරපෙන් බැනල තමයි, මැදකොඩ අබේතිස්ස පෝන් දුරකත නැමතුම විසන්ධි කරලා තියෙන්නේ. එවිත රක්න මේ අනිසබ්බිට තර්ජනය කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මරාටත් ඒ වගේම ගෝටරත් කියනවයි කියන කාරණි. ඒ එසේ වෙතක් මිට්ටූරණී දවසින් දවස මේයටට බල්ලට යනවා. බල්ලු පාලනේ ටයනවා සාමාන්‍ය යකාා ගැටියට තමයි බවන හැදෙෙන්. ඒ නිසා මේ ක්‍රමියය වෙනස් කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති. කැපවෙන සමාජ දේශපාල කණ්ඩෑමක් සමග අප පෙරට ි්‍ර නි අරක තු ජැග ්‍රානයක් නොති බෝ ඩ සිී පත් කරමින් ඔබෙන් සමමුගන් ඔව සෑමටටෑ ජය.